ඔබ සැම දිනාටම සුබ දවසක්. අපේ ජීවිතයේ අපි ගොඩාක් අයට ආදරය කරනවා. මම දෙමාපියන්ට ආදරය කරනවා. ඒ ආදරය මම එක අයුරකින් ඔවුන්ට ලබා දෙනවා. මම යහළුවන්ට ආදරය කරනවා. ඒ ආදරය මම තවත් අයුරකින් කරනවා. මගේ පින්වතියට හෝ මගේ ස්වාමි පුරුෂයාට භාර්යාවට මම තවත් ආකාරයකින් ආදරය කරනවා. මගේ දරුවන්ට මම තවත් ආකාරයකින් ආදරය කරනවා. මේ විදිහට අපේ ජීවිතේ ගොඩාක් අය ඉන්න අපිට ආදරය කරන්නට. හැබැයි මේ හැම කෙනාටම අපි විවිධ මට්ටම් වලින් විවිධ ආකාරයෙන් ඒ පුද්ගලයාට අනුකූලව අපි ආදරය කරනවා. ඒ මේ හැම ආදරයකම එක පදනමක් තියෙනවා. මම ආදරය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපි ඇහුවොත් ජේසුස් වහන්සේ ලස්සන උත්තරයක් දුන්නා. මා ඔබට ප්‍රේම කළා මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. එහෙනම් මේ හැම ආදරයකම පදනම විය යුත්තේ ජේසුස් වහන්සේ ආදරය කළ ආකාරයට ආදරය කිරීම. උන්වහන්සේ ආදරය කළ ආකාරයට ආදරය කරන්න නම් මුලින්ම අපි උන්වහන්සේ වගේ වෙන්නට ඕන. ජේසුස් වහන්සේ වගේ ආදරය කරන්නට නම් අපි මුලින්ම උන්වහන්සේ වගේ වෙන්නට අවශ්‍යයි. උන්වහන්සේ වගේ වෙනවා කියන්නේ මොකද්ද? උන්වහන්සේ දිහා බැලුවොත් උන්වහන්සේ කරුණාවන්ත, දයාවන්ත, සමාව දෙන, ත්‍යාගශීලී, අන් අය වෙනුවෙන් කැප වුණු, දයාවෙන් පිරුණු පුද්ගලෙක්. මෙන්න මේ පුද්ගල භාවය තමයි මාදර ප්‍රේමවන්තෙනි අපේ ජීවිතය අපි අයිති කරගන්නට, අපේ ජීවිතය අපි ගොඩනගන්නට ඕන. අපි අන් අයට ආදරය කරන්න ප්‍රථමයෙන් උන්වහන්සේ වගේ වෙන්න. ඒ වගේ වෙන්නට නම් උන්වහන්සේගේ චරිතය අපි අයිති කරගන්නට, උන්වහන්සේගේ ගුණාංගයන් අපි අයිති කරගන්නට. ඒදී අමාරු දෙයක් නෙමෙයි. උන්වහන්සේ මේ හැම දෙයක්ම කළේ මිනිසෙක් විදිහට. උන්වහන්සේ දෙවි කෙනෙක් වුණත් ඒ දෙවිකම අතහැරලා තමයි උන්වහන්සේ මිනිසෙක්. ඒ මිනිසෙක් විදිහට තමයි උන්වහන්සේ හැම කෙනෙක්ටම ආදරය කළේ. අපි උන්වහන්සේ වගේ මිනිසෙක් වෙන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් වෙන්නේ උන්වහන්සේ වගේ ආදරය කරන්න. උන්වහන්සේ කොහොමද ආදරය කරේ? උන්වහන්සේගේ ආදරේ බොහෝම සුවිශේෂී දෙයක්. ඒ ආදරය පරිත්‍යාගශීලී ආදරයක්. ඒ ආදරය සමාව දීමේ ආදරයක්. ඒ ආදරය කැපවීමේ ආදරයක්. එහෙනම් අපේ ආදරයක් පරිත්‍යාගශීලී, සමාව දීමේ සහ කැපවීමේ ආදරයක් වෙන්නට ඕන. අන්න එහෙම අපි අපේ ආදරේ ගොඩනගා ගන්නව නම් අපේ ආදරේ කොතනකවත් පළුද්දක් ඇති වෙන්නේ නැහැ. අපේ ආදරේ දාලා අපේ ආදරේ එපා කියලා කාටවත් යන්නට අවශ්‍යතාවයක් නැහැ. සමහර වෙලාවල් වලට අපි කියනවා එයා මගේ ආදරේ තේරුම් ගත්තේ නැහැ. එයාට මගේ ආදරේ දැනෙන්නේ නැහැ. මම කොච්චර ආදරේ කරත් ඒකේ වටිනාකමක් නැහැ. ඒ වෙලාවට කල්පනා කරන බලන්න මගේ ආදරය මම මගේ අයිරින්ද කරලා තියෙන්නේ. එහෙමත් නැත්නම් මගේ ආදරය ජේසුස් වහන්සේ ප්‍රේම කළා මෙන් මම ඒ අයට ප්‍රේම කරලා. ඔබ එහෙම ප්‍රේම කළා නම් කිසිවෙක් ඔබේ ආදරය දාලා නැහැ. කිසිවෙක් ඔබේ ආදරය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කිසිවෙක් ඔබව දාලා යන්නේ නැහැ. ඔබ ලබා දෙන ආදරය ඕනම කෙනෙක් සතුටු සිතින් බාර ගන්නවා. ඒ ආදරය ඔවුන්ගේ සිත්වල සෑමදාම රඳා පවතිනවා. ඒ ඇයි අපි ආදරය කරන්නේ ජේසුස් වහන්සේ ආදරය කළ විදිහටමයි. උන්වහන්සේගේ ආදරය, ජේසුස් වහන්සේගේ ආදරය අපගේ සිත්වල අපි මැරෙනකම්ම තියෙනවා. ඒක කාටත් උදුර ගන්නට බෑ. ඒක නැති වෙන්නේ නැහැ අපේ ජීවිතේ මොන දේ වුණත්. අන්න ඒ විදිහට මගේ ආදරය පෞද්ගලිකව මම ජේසුස් වහන්සේගේ ආදරය බවට ගොඩනගා ගන්නවා නම්, ඒ ආදරය වගේ පෝෂණය කර ගන්නවා නම් කිසිවෙක් කවදාම කොතැනකදීවත් ඔබගේ ආදරය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එසේනම් මාදර ප්‍රේමවන්තයෙනි, මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. අපි ප්‍රථමයෙන් උන්වහන්සේ වාගේ විය යුතුයි. උන්වහන්සේගේ චරිතය අයිති කරගම්.
උන්වහන්සේගේ චරිතයට උන්වහන්සේගේ ගුණාංග වලට අපි ඇතුල් වෙමු. ඒ ඇතුල් වීම තුළින් ඊට පස්සේ අපිට පුළුවන් ඒ ස්පීතුව තුළ උන්වහන්සේගේ පරිත්‍යාගශීලී සමාව දීමේ කැපවීමේ ආදරය මේ මුළු ලෝකයටම බෙදලා දෙන්න. ඒ ආදරය කිසිවෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ ආදරයට අපි ආදරය කරමු. ඒ ආදරය අපි සොයාගෙන යමු. උන්වහන්සේගේ ආදරයෙන් පිරීලා ඒ ආදරය උන්වහන්සේ වගේම අනිත් අයට දෙන්නට අද දවසේදී උන්වහන්සේගේ වරම් අපි ප්‍රාර්ථනා කරමු. ඔබ සැම දෙනාටම ජේසු පිහිටයි.